පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව මහනාහිමිවරුන් දැනුවත් කරන්නට නිදහස් ජනතා සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්තයාපා බණ්ඩාර ඊයේ මහනුවරට පැමිණියා. ප්‍රථමයෙන් මල්වතු විහාරයට ගිය මන්ත්‍රීවරයා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවා විශ්‍රී සුමංගල හිමියන් බැහැදුවා. අනිත් එකක් මහනාගමතුරු ජනාධිපතිතුමාට ඕනම සංවිධානය තහනම් කරන්න පුළුවන්. ඒක වැරදි නේද? අපේ නායකයාගමතුරු නැති වෙනවා. ඉතින් මිනිස්සුන්ට අර මොනවා හරි ක්‍රමයකින් ආණ්ඩුවට විරුද්ධව ඉන්න කණ්ඩායම් තින්න එපායි. හරි මගේ යන්නේ නෑ. අපි අර කලින් ආණ්ඩුවත් එක්ක ඉඳලත් අපේ මහනාගමතුරු අයින් වුණේ. ඒ මිනිස්සු හරියට කරේ නෑනේ මහනාගමතුරු. ඉනලතුරුවයි මන්ත්‍රීවරයා අස්ගිරි මහ විහාරයට ගියේ. මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මාධ්‍යවේද මෙලෙස අදහස් පළ කළා. අපි මේ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම බලයට ගේන්න පාර්ලිමේන්තුවලා කටයුතු කරපු 134 දෙනාට දැඩි අවධාරණය කරනවා. ඔබ ජනතාව ඉදිරියේ දන ගහන දවස වැඩි ඇතක නෑ. ඒ නිසා මහානායක ස්වාමිපාදයන් වහන්සේලාගෙන් අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඔබ වහන්සේලා මේ ත්‍රස්ත විරෝධී පනතට මැදිහත් වීමේ කාලය ඇවිල්ලා තිබෙනවා. ඉදිරි කාලයේදී උන්වහන්සේලා මෙහි තිබෙන යථාර්ථය ජනාධිපතිවරයාට මේ රජයට දැඩිව දේශනා කරන බව නම් අපට පැහැදිලි. ඒ නිසා උන්වහන්සේලා ඉදිරි කාලයේදී සංදේශයක් ලබා දී මහරහ රජයට රතු නිවේදනයක් දක්වන දවස වැඩි ඇතක නෑ කියලා අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා. අධිකරණ ඇමතුමා කියන මේක දින ලෝකේ දින උතුම පනතක් කියන මේකෙන් දෙන පනත. අධිකරණ ඇමතුමා සරමක් ඇඳගෙන ඔළුවෙන් හිටගෙන වෙන්න ඇති ඔය කතාව කියන වැත්තේ. සිහි මද ගතියෙන් යුක්ත වෙලාවක වෙන්න ඕන ඔය කතාව කරනවා නම් කරන්නේ. මෙරටේ කලින් කලට බලයට ආපු පාලකයෝ කරපු වැරදි හින්දා තමයි මෙරටේ මහජනතාව බංකොලොත් භාවයට සහ කැරලි වලට යොමුනේ. ඒ නිසා කැරලි ගහන මහජනතාව පත් කරේ තොපයි කියන එක අපිට කියන්න සිද්ධ වෙනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.